పరిచ్ఛేదయ 47 అవసాన తురుంపువ జైవీరగే మనస దెన్ యకాగే కమ్మలక్ బవట పత్వేత పాట్రిక్ ఎమతితుమాగే సరు కాలేది ఒహు వటా రొక్ వీ సిటి ఎకినేకా దెన్ గెలవీ గోస్ హమారయ එමෙන්ම අගමැතිතුමාගෙන් ලද නියෝගය අනුව පැට්‍රික් ඇමතිතුමාට මෙතෙක් කල තමා විරාජමාන වෙමින් බැබළුණු තම කැබිනට් ඇමතිදුරෙන් ඉල්ලා අස්වන්නට සිදුවිය. ඒත් සමගම ඔහුට තිබුණු වාහන, ආරක්ෂාව, ප්‍රතිපාදන සියල්ලක්ම අතුරුදහන් ව ගියේ බලා සිටිද්දීම වාගේය. වෙන එකක් තබා ඇමතිතුමාගේ කොයි වැඩේටත් නිතර දෙවේලේ ඕනෑවන ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය සින්තියාද දැන් දින කීපයකින් වැඩට එනු ඔහු දුටුවේ නැත. පැට්‍රික්ද කාර්යාලයෙන් එළියට බසින්නේ එහෙමත් කලාතුරකින්ය. මේ දිනවල ඔහු ගත කරන්නේ ඉතාමත් අසීරු කාල පරිච්ඡේදයක් බව පැට්‍රික් මෙන්ම ජයවීරද ඉතාමත් හොඳින් දැන සිටියෝය. ඔවුන්ගේ ගැලවීම සඳහා ඇත්තේ එකමෙක තුරුම්පුවක් පමණකි. එනම් අගමැතිතුමා පැවසූ පරිදි මුස්ලිම් කෝලහල සම්බන්ධ තොරතුරු සදාකාලිකව වළලා දැමීම තුලින් පමණි. එම වගකීම හිස මුදුනින්ම පැවරී ඇත්තේ පැට්‍රික්ගේ හොඳම විශ්වාසවන්තම ගෝලබාලයා වන තමා හටය. එහෙත් ඒ පෞකාර ක්‍රියාව කිරීමට ඔහුගේ සිත දෙන්නේ නැත. හැරත් දැන් සෑම ජනමාධ්‍යත්ම කට ඇරගෙන බලා සිටින්නේ පැට්‍රික්ගේ පැත්තෙන් කුමක් හෝ වරදක් සිදුවන තුරුය. එවන් පසුබිමක් තුල තම අතින් යම්කිසි අතපසුවීමක් සිදුවහොත් එය පැට්‍රික්ගේ අනාගත ඉරණම තීරණය කරනු ලබන හැරවුම් ලක්ෂ්‍ය වනු ඇත. ඒ නිසා තමාට පැවරුණු වගකීම අකුරට ඉටු කළ යුත්තේ ඉතාමත් ප්‍රවේශමෙන් බව ජයවීරද දැන සිටියේය. ඒ සඳහා තමාට අවස්ථාව ලැබෙන තුරු ගොදුරට ඉවල්ලන කොටියෙකුගේ ඉවසිලිවන්තකමින් ඔහු කාලය ගත කළේය. ඩයස්ගේ ඉවසීමෙහි සීමාවෙහි අන්තිම රතුකට්ටත් පනින්නට ඔන්න මෙන්නේය. තමාට මේ නැගෙන්නා වූ අභූත චෝදනා සියල්ලක්ම ඔහු අලියමලූ කෙළපිඩක් මෙන් බැහැර කරන්නේ අවඥාවෙනි. උඹලට පිස්සුද බං? මගේ මොන පුකේ අමාරුවටද මම ගිහිල්ලා මේ වගේ කතාවක් යුක්තියුන් එක කියන්නේ? අනික මං ඔය කියන යුක්තියකාරයෝ ටික දැකලත් නෑ, දන්නෙත් නෑ. මං උන්ගේ FB page එකේ ෆෑන් කෙනෙක් නම් තමා. ඒත් මම මේ පෝස්ට් එක ගැන මුකුත්ම දන්නේ නෑ. ඒ හින්දා මට ඔය අභූත චෝදනා විතරක් කරන්න එපා. ඔහු කෙලින්ම යුද ප්‍රකාශ කළේ ජොසාටය. මරු වැඩක් නෙබා. ඒ කියන්නේ මේක දැනන් හිටියේ උඹයි මායි විතරයි. මේක තව කෙනෙක් දැනගන්නේ කොහොමද? ජොසා තවමත් ඩයස්ස සැක කළේය. ඒ ඇසු ඩයස්ගේ ඉහමොළ රත් වීගෙන යන බවක් දැනුනි. මේ ජොසා, මං එකක් කියන්නම්. උඹ ගිහිල්ලා රොෂාන්ගේ ගේ පිටිපස්සෙන් කාමරයට රිංගගෙන උගේ කුණු කෑවට මම එහෙම එකෙක් නෙමේ. මං කවදත් මූණටම එලිපිටම රොෂාන්ගේ වැරදි හැමදාම විවේචනය කරපු එකේ. ඉතින් එහෙව් එකේ මට මෙහෙම පිටිපස්සෙන් ගිහිල්ලා පිහියෙන් අනින්න ඕනේ නැහැ. මම ගහනවා නම් මූණටම තමා ගහන්නේ. උඹ ඒක කොහොමටත් දන්නවනේ. ඒ හින්දා උඹ මගෙන් හරස් ප්‍රශ්න අහන්නෙන් එපා. තමා වැරදි වෙලාවක වැරදි පුද්ගලයා අවුස්සා ගත්තේ ඇයි ජොසාට මොහොතකට සිතුනි. ඩයස්කෝපේට පත් වූ විටක ඔහුව ලේසියෙන්ම පාලනය කරගත නොහැකි බව ජොසා අත්දැකීමෙන්ම දැනගෙන සිටියේය. හරි හරි බං, උඹට ඔච්චර කලබල වෙන්න දෙයක් නැහැ. මං උඹෙන් නිකමට වගේ ඇහුවේ. මොකද මං විශ්වාස කරලා උඹට විතරයි මේ සිද්ධිය කීවේ. හැබැයි රොෂාන් මට චෝදනා කරනවා මම මේ සිද්ධිය උඹට කීවට පස්සේ උඹ තැන් තැන්වල ගිහිල්ලා දෙතුන් දෙනෙකුටම කියලා තියනවලු. රොෂානේ ආයෙත් ගෑනු පස්සේ යන්න පටන් අර වැඩිකල් යන්න කලින්ම ඌට කෙලවෙනවා කියලා. ඒ කතාව ඇත්තද? ජොසා තවත් හරස් ප්‍රශ්නයක් ඩයස්ට ඉදිරිපත් කළේය. මේ මචං, මං උඹට එකක් කියන්නම්. මං ඔය කාටවත් බැඳිලා නෑ. මං කිව්වේ මොනවාද, කාටද, මොකටද වගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න. ඒ වුණාට අපි දෙන්න අවුරුදු 10ක් විතර ආශ්‍රය කරලා උඹ මගේ හැටි හොඳට දන්නව ඇතිනේ. උඹ එහෙම දැන දැනත් මගෙන් මෙහෙම ප්‍රශ්න කරන එක ගැන මට තියෙන තරහක්. මොකද මම මෙහෙම 2:50 වැඩ කරනවා කියලා හිතනවා නම් උඹ මගේ යාළුවෙක් නෙමෙයි. ඩයස් නැවතත් ජොසාට තම අප්‍රසාදයේ පළ කොට සිටියේය. නෑ මචං, මං හරස් ප්‍රශ්න අහනවා කියලා හිතන්න එපා. උඹටයි මටයි මේක පොඩි දෙයක් වුණාට මේ සිද්ධිය නිසා රොෂානයාගේ මුළු ජීවිතේම වෙනස් වෙන්නයි යන්නේ. ඒ වගේ මුගේ තාත්තගේ දේශපාලන ජීවිතෙත් හෙල්ලෙන්න පටන් ගත්තේ මේ සිද්ධියේ.
ඒ හින්දා උන්ගේ පවුලම බංකොලොත් වෙලා තියෙන්නේ මේ සිද්ධියේ. මට හිතනවා ඒකට මුල මමයි කියලා. ඒ වරදකාරී හැංගීම නැති කරගන්නයි මං උඹෙන් ප්‍රශ්න ඇහුවේ. නැතුව උඹව වැරදිකාරයා කරන්න නෙමෙයි. ජොසා කරුණු තේරුම් බේරුම් කරමින් පැවසීය. ඒ ඇසු ඩයස්ගේ මුහුණෙහි ඇඳුනේ සරදම් සිනාරැල්ලකි. ඔහු මහ හඬින් සිනාසෙන්නට විය. මොකද ඒ පාරුඹ හිනා වෙන්නේ? මං වැරදි දෙයක් කිව්වද? ජොසා ඇසුවේ නෝක්කාඩුවට මෙනි. නෑ මචං, දැන් හරියට උඹලා කතා කරන්නේ පැට්‍රික්ටයි රොෂාන්ටයි දෙන්නටම කෙලවුනේ අර FB පෝස්ට් එකේ හින්දා කියලානේ. යකෝ උන් දෙන්නම දූෂිතයෝ. පහුගිය ටිකේ කවුරු තුන්ට විරුද්ධව කතා නොකලේ පැට්‍රික් කාර්යයේ අගමැතියට හේතු වෙලා උගේ කුණු ඔක්කොම අදින කොන්ත්‍රාත් එක බාරගෙන හිටපු නිසා. මට තේරෙන හැටියට දැන් නම් අගමැතියට ඕන වෙලා තියෙන්නේ පැට්‍රික් කාර්යාව හලලා දාන්න. මොකද පැට්‍රික්ගේ වැඩ හින්දා පක්ෂේ පරණ මිනිස්සු ඔක්කොම අගමැතිතුමත් එක්ක තරහ වෙලා ඉන්නේ. එහෙම වුණොත් අගමැතිට ලොකු පාඩුවක් සිද්ධ වෙනවා. ඒ හින්දා දැන් මෑන් ආණ්ඩුවෙන් කැපිලා ඉන්නේ. ඒ හින්දා තමා පැට්‍රික්ට විරුද්ධව රැල්ලක් පත්තු වෙලා තියෙන්නේ. නැතුව උඹලා හිතන විදියට මේ පෝස්ට් කෑල්ල හින්දා වෙච්ච බම්බුවක් නෙවේ. ඒකත් එහෙමද? ඒ මොනවා වුණත් මචං, එන පොට නම් එච්චර හොඳ නෑ. හතර වටේම පැට්‍රික් අංකල්ට විරුද්ධව නඩු වැටිලා. ඕවා කොහෙන් කොහොම කෙලවර වෙයිද දන්නේ. අන්තිමේට රොෂානුත් ඕවට ගෑවෙන්න ඉඩ තියෙනවා. අංකල්ගේ ප්ලෑන ඊට කලින් හොර රහසෙම රොෂාන් මගෙත් එක්ක ආපහු අර කෝස් එකට එංගලන්තෙට පිටත් කරලා යවන්න. මොකක්? රොෂාන් රට යන්න? යකෝ මේක යකාගේ වැඩක්නේ. එතකොට අර ඡන්දයක් ළඟ එනවා කිය කියා ඒ දවස්වල පටන් ගත්ත සිල්වත් බෞද්ධ කටයුතු, ළමයින්ට ශිෂ්‍යත්ව දෙන වැඩ, වනිතාරුණ, ඒව කරන්නේ කවුද? ඩයස් විමසුවේ විමතියට පත්වෙමිනි. හරි හරි බං, මාත් ඒව හරියට දන්නේ නැහැ. ඒත් ඒව ඔක්කොම ඇත්ත දේවල් නෙමෙයිනේ. රොෂාන්ට ඡන්ද ටිකක් හදලා දෙන්න ගහපු ගේම්නේ. දැන් ඒ ගේම් ගහනවට වැඩිය ජීවිතේ බේරගන්න එක තමයි වැදගත් වෙලා තියෙන්නේ. ඒ හින්දා ගොඩක් වෙලාවට ඌ මගෙත් එක්ක තව සති දෙකකින් UK යනවා. හැබැයි ඌ ගොඩක් අවුලෙන් ඉන්නේ ඌගේ නිවුස් එක එළියට දැම්මේ උඹ කියලා. උඹ පුළුවන් නම් ඌ යන්න කලින් හිත හැදෙන්න ටිකක් කතා කරපන්. දන්නේ නැද්ද? එක එක ජාතියේ පොරවල් නෙබං. ඒ හින්දා උඹ ඌට පොඩි කෝල් එකක් දාපන්. මොනවා වුණත් පොඩි කාලේ ඉඳන් එකට හිටපු යාළුවනේ. ජොසා දෙපැත්තම බේරා ගනිමින් පරිස්සමින් වචන භාවිත කරමින් පැවසුවේ ඩයස්ගේ පිටට බර තට්ටුවක්ද දමමිනි. ඩයස් කලේ නිහඬව ඊට ඔළුව වැනීම පමණි.